ආයුබෝවන් සුබ උදෑසනක් සමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රතිවෙන් සිරස්තල ශිෂ්‍යත්ව විභාගයේ සහ උසස් පෙළ පෙරදෙනුම් දුන් දිනවල පැවැත්වීමට රජය තීරණය කරයි මැතිවරණයට පෙර රජය ජනතාවට දුන් පොරොන්දු ඉටු කර නැහැ හිරුනිකාගෙන් චෝදනා අපනයන ආදායම අමරිකානු ඩොලර් බිලියන 30 දක්වා වැඩි කරනවා ඇමති බන්තුලගෙන් ප්‍රකාශයක් ප්‍රථමයෙන් දේශීය පුවත් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සහ අපොස උසස් පෙළ විභාගයේ කල්තිමීමකින් තොරව නියමිත පරිදි පෙර දැනුම් තුම් දිනවල පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ශිෂ්‍යත්ව විභාගයේ ඔක්තෝබර් 11 වනදා පැවැත්වීමට සහ උසස් පෙළ විභාගයේ ඔක්තෝබර් 12 වනදා ආරම්භ කිරීමට රජය තීරණය කර ඇති බවයි අධ්‍යාපන මාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේ. දැන් මේ විභාග දෙවතාවක් දැනටම කල්තබලලා තිබෙනවා. රජයේ ලොකු උනන්දුවක් තියෙනවා. කිසිසේත් හැකියාවක් තිබෙනවා නම් සෞඛ්‍ය පියවරවලට යටත්ව මේ විභාග දෙක තවත් දීර්ඝ කල්දැමීමකින් තොරව නියමිත දිනයට පැවැත්වීමට. ශිෂ්‍යත්ව විභාගයේ පැවැත්වීමට තීරණය කරලා තිබුණේ මේ ඉරිදා. ඒ කියන්නේ ඔක්තෝබර් 11 වෙනිදා. එක වරුවයි. අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ විභාගය ආරම්භ කරන්න තියෙන්නේ සඳුදා ඔක්තෝබර් 12. ඒක නොවැම්බර් 6 වෙනිදා දක්වා පැවැත්වෙන විභාගය. ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සම්පූර්ණ ශිෂ්‍ය සංඛ්‍යාව 331,000යි. උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන්ගේ සම්පූර්ණ සංඛ්‍යාව 362,000යි. එතකොට ඒ අනුව එක විභාග මධ්‍යස්ථානයක පෙනී සිටින උපරිම අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව 160ක් පමණ විභාගයේ ආරම්භ වෙලා පවත්වාගෙන යනකොට ඒ ශිෂ්‍ය සංඛ්‍යාව අඩු වෙනවා ඉහළම සංඛ්‍යාව 160යි එම නිසා සියලු සාධක බොහොම පරිස්සමෙන් සැලකීමට භාජනය කරලා රජය තීරණය කරන්ති වෙනවා මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මානසික උනන්දුව උද්‍යෝගය ආ ධෛර්යය අනුව මේ විභාගය නියමිත පරිදි පැවැත්වීමට. හැබැයි අපි පැහැදිලිව කියන්න ඕනේ මේ වෛරසයේ හැසිරීම අවිනිශ්චිතයි. දැනට රජයේ තීරණය තමයි මේ විභාගය මේ විදියට පැවැත්වීමට. අපි නිරන්තරයෙන් සම්බන්ධ වෙනවා ආරක්ෂක අංශවලට සෞඛ්‍ය නිලධාරීන්ට එයාගේ උපදෙස් අනුව තමයි මේ වැඩපිළිවෙල අපි සකස් කරන්නේ. යම් යම් සුවිශේෂ විධිවිධාන යෙදීමට අවශ්‍යතාවයක් තියෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේ සම්බන්ධයෙන් يعني ගම්පහ දිස්ත්‍රික්කයේ තුල විභාග මධ්‍යස්ථානවල විභාගයේ ලියන අපේක්ෂකයන් සම්බන්ධයෙන් ඒ මධ්‍යස්ථාන සුරක්ෂිත කරලා සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කරලා ඒ සියලුම වැඩ කටයුතු කරනවා ගම්පහ දිස්ත්‍රික්කයෙන් අනිත් දිස්ත්‍රික්කවලට ගමන් කරන ශිෂ්‍ය ශිෂ්‍යයා කොළඹට හෝ අනෙක් දිස්ත්‍රික්කවලට ගමන් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන්ධයෙන් ප්‍රවාහන වැඩ කටයුතු බොහොම පරිස්සමෙන් කරනවා අවදානම අවම ප්‍රමාණයට ගම්පහ දිස්ත්‍රික්කයට පැමිණෙන අපේක්ෂකයන් වෙන දිස්ත්‍රික්ක ඒ සම්බන්ධයෙන් අපි ගමනාගමන මණ්ඩලය සමග සාකච්ඡා කරලා අංග සම්පූර්ණ වැඩපිළිවෙල සකස් කරලා තිබෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේ දැන් නිරෝධායනය වෙලා සිටින පවුල් වල ඉන්න ළමයිට මේ විභාගයට සහභාගී වෙන්න විශේෂ වැඩපිළිවෙලක් තියෙනවද අපි විශේෂ මධ්‍යස්ථානයක් පිහිටුවීමට අදහස් කරනවා දැනට මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සමගිනුත් ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සමගිනුත් මම තොරතුරු ලබාගෙන තියෙනවා මේ දින කිහිපය අපිට ප්‍රමාණවත් වෙනවා විශේෂ මධ්‍යස්ථාන පිහිටුවීමට පියවර ගැනීම විශේෂිත වැඩපිළිවෙළවල් ගණනාවක් ඉදියත් කිරීමට බලාපොරොත්තු වෙනවා. සියලු දේවල් මෙතන ප්‍රකාශ කරන්න බෑ මේ මොහොතේ. මොකද පැය 24න් 24ට එය නිරීක්ෂණය වෙනවා. නිරීක්ෂණයට අවශ්‍ය පසුබිම විභාගයේ තිබිය යුතුයි කියන තැන සිටමින් ඒට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම තමයි අපේ බලාපොරොත්තු වෙලා තිබෙන්නේ. ශිෂ්‍යත් විභාගය නම් ඉරිදා දවසක තිබෙන්නේ මාර්ගයේ සාමාන්‍ය දවසකට වැඩි අඩු සංඛ්‍යාවක් මාර්ගවල ගමන් කරන්න. නමුත් අනිත් විභාගවලට ඒක තත්ත්වේ වෙනස්. කෙසේ වෙතත් මේ සෞඛ්‍ය උපදේශ වලට පිළිපදිමින් තමුන්ගේ දරුවව දින කීපයක් යන උසස් පෙළ නම් ඒවට අනුව තමුන්ගේ දරුවව ඉතාමත් සුරක්ෂිතව රැගෙන ඇවිල්ලා නැවත සුරක්ෂිතව රැගෙන යාම වගකීම දෙමාපියන් සතු රාජකාරිය කියලා අපි දකින්නේ රටේ පවතින වත්මන් තත්ත්වයේ සැලකිල්ලට ගනිමින් 1952 වර්ෂයේදී හඳුන්වා දුන් නිරුතයන ආඥාපන තේ නීති රීති සංශෝධනය කළ යුතු බව වෘත්තිකින්ගේ ජාතික පෙරමුණේ නීති කටයුතු ලේකම් කපිල ගමකේ මහතා පවසනවා ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී
රට ලොක්ඩවුන් කරලා තිබුණ අවස්ථාවේදී ආපු කොවිඩ් වලට මුහුණ දෙන තත්ත්වේ නෙවෙයි දැන් මේ තියෙන්නේ. දැන් මේ තියෙන්නේ රට ලොක්ඩවුන් කරලා නැති තත්ත්වයක්. ඒ වගේම කොවිඩ් වලට අදාළ නීති රීති පවා වෙනත් විදියකට පාවිච්චි කරමින් ඒ වයින් පවා මුදල් උපයන මට්ටමට මේක සමාජයට ජීර්ණය වෙලා මේක අයුතු ආකාරයට පාවිච්චි කරන මට්ටමට අපිට ඒකට කියන්න පුළුවන් දියුණු වෙලා කියලා අයුතු ආකාරයට පාවිච්චි කිරීම. අන්න එහෙම තත්ත්වයකයි අපි මේ ඉන්නේ. අපිට ආරංචි වෙනවා රුසියානු ගුවන් නියමුවන් ඔවුන් නිරෝධායනය නොවි කොහොමද ඔවුන්ගේ පුද්ගලික හෝටලයට ගියේ සහ ඉන්පස්සේ ඔවුන් කොහොමද පැත්තකට උනේ කියන කාරණේ තවමත් අපිට පැහැදිලි වුණ නැති කාරණයක් වෙලා තියෙනවා. ඉන්දියාවෙන් නීති විරෝධීව මේ රටට කොයිතරම් ප්‍රමාණයක් මොන මොන දීවර වාරයන් හරහා සංක්‍රමණය වෙනවද කියන එක අපි තවමත් දන්නේ නැහැ. මම විශ්වාස කරනවා ඒ සම්බන්ධයෙන් අපිට නිවැරදිම ගණන් මිනුම් නැහැ කියලා. ඉන්දියාවෙන් නීති විරෝධීව ගේන කහ ප්‍රමාණය ගැන බැලුවහම අපිට දල අදහසක් ගන්න පුළුවන් ඉන්දියාවෙන් කොයිතරම් කම්කරුවන් නීති විරෝධී ආකාරයෙන් දීවර වරායන් හරහා සංක්‍රමණය වෙනවා ඇතිද කියලා. මේ தத்துவය යටතේ අපිට පුළුවන් ද පැරණි තිබුණු නීති රීති වලින් පමණක් මේ தத்துவයට මුහුණ දෙන්න. 1952 තමයි අපේ නිරෝධායන ආඥාපනත අවසාන වතාවට සංශෝධනය වෙලා තියෙන්නේ. 1952 ඉඳන් අද දක්වා මේ ආපු අවුරුදු 70ක ගමන ඇතුලේ අවශ්‍ය වෙනස්කම් ඕන නැද්ද මේ නිරෝධායන රෙගුලාසි වලට? නිරෝධායන රෙගුලාසි 19ක් හඳුන්වා දීලා තියෙනවා. එතකොට ඒවා අදට ගැලපෙන ආකාරයට ඒ රෙගුලාසිම වුණත් සංශෝධනය විය යුතු නැද්ද? එදා නොතිබුණු තත්වයන් බොහොමයි අද සමාජ මාධ්‍යද ඒ වගේම අද මිනිසුන්ගේ හැසිරීම් වල තියෙන වෙනස්කම් එදා නොතිබුණු පහසුකම් අවස්ථාවල් අද ගොඩක් තියෙනවා මේ දේවල් එක්ක මිට ගැළපෙන ආකාරයට මේ නිරෝධායන නීති සංශෝධනය විය යුතුයි ඒවා සංශෝධනය වෙනවා වගේම නව නීති හඳුන්වා දීමත් අවශ්‍ය වෙනවා ඒක 1952 තිබුණු නීතියෙන් තාමත් අනේක මං හිතන්නේ මේ අලුත් තත්වයට සාපේක්ෂව අපි ගන්න හොඳ තීරණයක් කියලා මේ තුන්වෙනි රැල්ල ඇති වෙන්නේ වෙනත් විදිහකට ඒ කියන්නේ මේකේ තාම ආරම්භ වෙච්ච ක්‍රමය සහ කොහේ साधारण सख्या बिहिकरगतेतुई मेक मिथुनट वडा पतिरिलाद नद्द कियनेक रजयत मे मोहते परीक्षा करमिन इन्नवा कलिंग बोहोम पहेदिलिव कागें काटद बोवुनी कियन करुण सहितव तमयि कटयुतु सिद्ध वुनी मेक ताक्षणिकव रजय सह सौख्यांश ए वगेम बुद्धियांश आदि एकतु वेला ए प्रश्ने विसद गन्न ओन कटयुतु करयि कियला अपि विश्वास करनवा नमुत जनताव विदियट अपि अद මේ පිළිබඳව තියෙන උනන්දුව සහ කියලා තියෙන ක්‍රමවේදයන් තියෙනවා ඒවා ඒ තරම් නොතකමින් පොලිසියෝ හෝ බලධාරීන් සිටින තැනකදී පමණක් තකමින් කටයුතු කරන ස්වරූපයක් මතුවලා තියෙනවා ජනතාව වශයෙන් තමුන්ගේ වගකීම හරියට අතට අරගෙන කටයුතු කළ යුතුයි එහෙම කරගත්තොත් මේ රෝගය හැදුනේ කොහෙන්ද කියන එක අපි නොදන්නවා වුණාට මේ තුන්වෙනි රැල්ලේදී අපිට නවත්ත ගන්නවා කියන එක කරගන්න පුළුවන් වත්මන් ආණ්ඩුවේ පාලන කාලය තුල ශ්‍රී ලංකාවේ අපනයන ආදායම අමරිකානු ඩොලර් මිලියන 30 දක්වා වැඩි කර ගැනීමට අපේක්ෂා කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ මොරගා හේන ප්‍රදේශයේ පැවති උත්සවයකදී. පසුගිය වර්ෂයේ අපනයන වලින් ලැබෙන මුළු ආදායම බිලියන 11යි. ආනයන සඳහා දරුව මුළු වියදම බිලියන 22යි. වෙළඳ හිඟය ඇමරිකානු ඩොලර් බිලියන 11යි. මේ තත්ත්වය තුළ අවාසිදායක ජාත්‍යන්තර වෙළඳ තත්ත්වය නිසා අපේ රුපියලේ අගය දිගින් දිගටම පිරිහෙන. මේ නිසා මේ තත්ත්වෙන් ගොඩේම සඳහා මේ රටේ නිෂ්පාදනය කළ හැකි සියලු භාණ්ඩ මේ රට තුළ නිෂ්පාදනය කළා ආනයන සඳහා යන පිරිවැය ආයත සඳහායන වියදම අඩු කරගත යුතුය. භාණ්ඩ පිටරට යවලා ලබන ආදායම වැඩි කරගත යුතු වෙන. අපනයන ආදායම වැඩි කර ගැනීමේ නිශ්චිත ඉලක්කයක් අපිට තියෙනවා. මේ පාලන යුගයේ අවසන් වන විට ලංකාවේ භාණ්ඩ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 30 දක්වාවත් වැඩි කර ගැනීමේ ඉලක්කයක් සඳහා අපි ගමන් කළ යුතු වෙනවා. පසුගියදා අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපනයන සංවර්ධන අමාත්‍ය සභාව රැස්වුවා. ඊට පසු මේ පනතේ තියෙනවා අපනයන සංවර්ධන අරමුදලක් පිටවන්න ඕනේ මේ වගේ පුද්ගලික අංශයේ අපනයන කරුවන්ට ආධාර කරලා. ඒ අපනයන සංවර්ධන අරමුදලට යා යුතු මුදල් ප්‍රමාණය සියල්ල භාණ්ඩාගාරයේ විසින් අරන් තන ජනාධිපතිතුමා විසින් අපිට ඉදිරි කාල පරිච්ඡේදය තුලදී අපනයන සෙස්බද්දෙන් අඩුම ගානේ භාගය කොටසක්වත් අපනයන සංවර්ධන අරමුදලට ලබා දුන්නොත් මෙවැනි අපනයන කරුවන්ගේ කර්මාන්තේ පුළුල් කරන් ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ආධාර අත දිග ඇරලා බෙදලා දෙන්න පුළුවන් මැතිවරණයට පෙර රජයේ ජනතාවට ලබා දුන් පොරොන්දු මෙතෙක් ඉටු කර නොමැති බවත් ඉදිරි වසර කිහිපයේ ජනතාවට තීරණාත්මක වන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්
කොවිඩ් ප්‍රශ්නේ කොයි වෙලාවක හරි විසඳුනායින් පස්සේ අපි ජනතා විරෝධය ගේන්න කලින් එතනින් ජනතාව එළියට දාලා ගියේ අපිට විශ්ව ඕනේ කියලා. ඒ වගේ දැන් මතයක් ජනතාව අතරේ හදාගෙන මට කනගාටුවට කාරණාව තමයි 19 වෙනි ඉතාමත් ප්‍රගතිශීලී මේ සංශෝධනයක් ගෙනල්ලා ජනතාවගේ අතට බලය දුන්නට පස්සේ පුදුම ජනතාවක් අනේ අපිට මේ බලය එපා මේක රජතුමාටම තියාගන්න කියලා ඉල්ලීමක් කරන. ඒ කියන්නේ මොකද්ද මේ 20 කියලාවත් සමහර මිනිසුන්ට ඇත්තටම කිසි මං හිතන්නේ තේරුමක්වත් ඇති කියලා. මොකද 19 කියලාවත් තේරුමක් නැතුව. ඒ කෙසේ වෙතත් හැමෝම කිව්වේ ඉන්න රටක් ඕනේ කියලා. දැන් ඉන්න රටකුත් නැහැ, කණ්ඩත් නැහැ, ගසුත් නැහැ, නීතියත් නැහැ, වාසුභාර සම්බන්ධ මිනිසුන්ට දඬුවනුත් නැහැ. කියපු කිසිම දෙයක් වෙලත් නැහැ. ඉදිරි අවුරුදු 2-3 ඉතාමත් තීරණාත්මකයි. ඊට පස්සේ එන කාලේ අර අපි අහලා තියෙනවා රජ කතාවල විදිහට තමයි අපි සිරු දෙනාට මේ කියලා ඉන්න වෙන්නේ. කොවිඩ් තත්ත්වය දරුණු වෙනකොට සෞඛ්‍ය පරිශන ආයතනයේ අධ්‍යක්ෂකවරයා එකෙන් ඉවත් කරලා විලධාරීන්ව බිල්ලට දීලා තමන්ගේ වාකීම් වලින් පැනලා යන්න හදනවා. අපේ රටේ පුරවැසියන් වගේම විදේශගත පුරවැසියන් මේ ඌදුර පිළිමට මුහුණ දීලා තියෙන තත්ත්වෙදී ඒගොල්ලන්ගේ අසරණභාවය සලකලා ඒ පිළිමට ප්‍රමුඛතාවය දීලා ක්‍රමවත් විධිපත් වැඩපිළිවෙළක් සකස් කිරීම ගැන අපේ විෂය බාර ඇමතිතුමා ඉතාම දේශපාලන පිළිතුරක් තමයි මට දුන්නේ. එහෙම දේවල් නැහැ, කවුරුත් මැරිලා නැහැ මෙහෙමයි කියලා. විදේශගත අපේ ශ්‍රී ලාංකික පුරවැසියන් 40කට ආසන්න පිරිසක් संबंध कर අවදින වර්තමාන ආණ්ඩුවට අපි පක්ෂයක් හැටියට සම්දානයක් හැටියට සම්පූර්ණ සහයෝගය විශ්වද නැවි කොරෝනා මර්ධනයට දෙනවා අපි. ඒ පිළිබඳ අපිට ප්‍රශ්න තියෙනවා. නමුත් ඒ ප්‍රශ්න දැන් අපි යොමු කරන්නේ නැහැ. රට වෙනුවෙන් ඉතලා ජාති වෙනුවෙන් ඉතලා අපි ආණ්ඩුවට කියන කරුණා කරලා සම්පූර්ණ අවධානය යොමු කරන්න ඒකට. කොරෝනා මර්ධනයට වෙන මර්ධන නැවි කොරෝනා මර්ධනයට. කොතනද වැරද්දක් වෙලා තියෙනවා? නැත්තම් මේ ආණ්ඩුව අපේ රටේ කොරෝනා කටයුත්ත සාපේක්ෂව බලනකොට අනිත් රටවලට වඩා හොඳට තිබුණා තමයි අපි පිළිගත්තා. ප්‍රශ්නයක් නැහැ. නම් කොතනද වැරදුනේ ඒක? වැරදි ඔයලා කරුණා කරලා තමන් සම්පූර්ණ අවධානය හරි 20 21 23 24 කියලා කියන්නේ නැතුව ඒක පැත්තකට දාලා මේකට ආණ්ඩුව අවධානය යොමු කරලා මර්ධනය කරන්න. රටට අහිතකර ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම තුලින් මෙරට ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමේ අවධානමක් පවතින බව එක්සත් ජාතික පක්ෂ වහරකම සංවිධායක සුදත් ජයසුන්දර මහතා පවසනවා. සිරිකුත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. යම් කිසි විනාශවන ආකාරයේ ගෙනාවොත් සංශෝධනයක් ව්‍යවස්ථාව නීතියක් මෙතනදී මේ මහ ජනතාව දිනාගත් ඒ අයිතීන් වලට මොකද වෙන්නේ? ඒ අයිතීන් තමාට නැති වෙනවා. තමා බොහොම අමාරුවෙන් මේකට සටන් වැදිලා තමාගේ ජීවිත පූජා කළා. මොකද අපේ රටේ දීර්ඝ ඉතිහාසයක් තියෙන රටක්. එවැනි රටකදී රටක් තුල දිනාගත් බොහෝ දෑ තියෙනවා. තුරුතුරු දැනගැනීමේ තිබුණු අයිතිය මේවා සාක්ෂාත් කරගන්න ස්වාධීන කොමිෂන් සභාව ඇති කරා. මේ ස්වාධීන කොමිෂන් සභාව ඇති කරේ පරමාර්ථය වුණේ මොකද්ද? අනිත් පුරවැසියන් භුක්ති විඳින ඒ නිදහස ඒ අයිති තමාටත් ලැබලා දෙන්න. දැන් මේක අනිත් පැත්තට හැරවුවොත් මොකද්ද වෙන්නේ? අද වෙනකොට අපි දකිනවා ඉතා ව්‍යාකූල තත්ත්වයක් තියෙනවා. දැන් අග්‍රාමාත්‍යවරයාගේ හෝ යම් විදිහකට තමාගේ ඒ වැයවන මුදල් සම්බන්ධයෙන් කවුරුත් වගේ කියන්නේ මේ අලුත් සංශෝධනයන්. එතකොට මෙවැනි දේවල් අපිට සම්මත කරගන්න හැකියාවක් තියෙනවා නම් මෙවැනි විදිහට කරනවා නම් එතකොට අපි මේ ආයිත් ආපස්සට යනමක් තමයි තියෙන්නේ මෙතන. ඔය 20 වෙන සංශෝධනයේ තිබුණ දේවල් අන්තර්ගතයන් තමයි ඉවත් කරන්න තමයි අපි 19ක් තිබ්බේ. මොකද 18 තිබුණු ওই භයානක ලක්ෂණයන් තමයි අපි ඉවත් කරලා 19ක් හැදුවේ. දැන් ඒකම ගෙනහලා තියෙනවා 20ෙන්. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. 5 4 3 2 1 0 ශ්‍රී ලංකාවේ දෙවන පැරණිතම බැංකුව වන DFCC බැංකුවට වසර 65ක් සපිරුණා. DFCC is also at the forefront of pioneering digitally enabled products and services that offer customers unmatched value and convenient benefits. ඒවෙන්වෙන් වූත්සවයක් කොළඹ DFCC බැංකු මූලස්ථාන පරිශ්‍රයේදී පසුගියදා සංවිධානය කර තිබුණා. අපි වගකීමෙන් ස්තුතිවන්ත වෙනවා. අපිත් සමග වසර 65 ගනුදෙනු කරන අපේ ගනුදෙනුකරුවන්ටත් ඒ වගේම මෙහෙම වසර 65 ඉදිරියට ගෙන යාමට අපිට උදව් උපකාර කර සියලුම රජයේ සහ අනිකුත් ආයතනවලටත් මම පොරොන්දුවත් දෙනවා ඒ අයට තව දීර්ඝ කාලයක් DFCC බැංකුව මෙම රටේ සංවර්ධනයේ පෞද්ගලික ජනතාවගේ සුභසිද්ධිය සඳහා කැපවී කටයුතු කරන නව තාක්ෂණයෙන් පිරුණු තරුණ බැංකුවක් හැටියට ඉදිරිය යාමට ශක්තිය ධෛර්යය තියෙන බවට සහතික වෙන බව මානසික
මානසික සෞඛ්‍ය ජීවිතයේ අප කාටත් වැදගත් වන අංගයක්. මෙකී වැදගත්කම හේතු කොටගෙන එයාටල් ලංකා සමාගම ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය සමග එක් සංවේදී සහ මානසික පීඩාවන්ට මුහුණ දෙන පුද්ගලයන් ධෛර්යමත් කිරීම සඳහාම වෙන්පු 19/26 ශ්‍රී ලංකාවේ පළමු කෙටි පණිවිඩ පදනම් කරගත් උපකාරක සේවාව හඳුන්වා දී තිබෙනවා. මෙම සේවාව එයාටල් පාරිභෝගිකයින් සඳහා නොමිලේවන අතර අනිකුත් ජංගම දුරකථන ජාල පරිශීලකයින්ටද ඊට ප්‍රවේශ විභේ හැකියාව පවතිනවා. වැඩිපුරම අපි මේ රටේ අනාගත බාර ගන්න ඉන්න මේ ළමයින් ඒගොල්ලන් ගැටළු ගැන සාකච්ඡා කරන්න තමයි අපි මේ කෙටි පණිවිඩ ක්‍රමය එයාටෙල් සමාගමත් එක්ක එකහුව වෙලා ස්ථාපනය කරන්න බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු නම් මේ කෙටි පණිවිඩ ක්‍රම විශේෂයෙන් අපේ තරුණ ප්‍රජාව අපේ පාසල් යන දරුවන් ඒගොල්ලන් කැමති නැහැ ඇත්තටම දන්න කෙනෙක් එක්ක කතා කරන්න. නමුත් නොදන්නා විශ්වාසවන්ත කෙනෙක් මේ පිළිබඳව තොරතුරු දීලා කතා කරලා ඒගොල්ලන්ට පුළුවන් විදිහකට ඒගොල්ලන්ට අවශ්‍ය මැදිහත් වීම කරන්න. ඉතින් අපි මේ භාෂා තුනෙන්ම සේවාව ලබා දෙන්නයි අපි බලාපොරොත්තු උදැසන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathinews.lk අපගේ වෙබ් අඩවියට. යළි හමුවෙමු මධ්‍යන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.